මේ සිදුවීම පිළිබඳව පවුල්වල සියලුම දෙනාට අපේ සාතිශය ශෝකය ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලය වෙනුවෙන්ම අපි ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අපේ රජයට දන්වලා තිබෙනවා. අප්‍රේල් මාසේ 4 වෙනිදා මුල් වට අපිට දන්වලා තිබෙනවා. එතකොට 9 වෙනිදා මේ පිළිබඳව පළවෙනි ලියවිල්ල ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් සිසිර මෙන්ඩිස් මහත්මයා පොලිස්පතිවරයාට දන්වා යවලා තියෙනවා. ඒ පිළිබඳව දන්වලා යවලා තියෙන්නේ එකේදී ඇත්තටම මේ ස්තකල්ලියේ සමාජිකයන්ගේ නම් පවා දනලා යවල තියෙනවා. සාරාන් හෂ්මි, ජල්ලල් කිතාල්, රිල්වාන්, සජිත් මෞලවි, සහීඩ් මිල්ලාන් යන අදර්ස් කියලා. ඊට පස්සේ අප්‍රේල් මාසේ 11 වෙනිදා මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා පියලාල් දසනායක මහත්මයා විශේෂ ආරක්ෂක දිසාව භාර එයා ලියලා තියෙනවා. සියලුම අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක අධිකරණ ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය, වැඩ අධ්‍යක්ෂක තානාපති ආරක්ෂක කොට්ටාසය, වැඩ අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය. මේකේ නැත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසයත් නැහැ, ජනාධිපති ආරක්ෂක කොට්ටාසයත් නැහැ. නමුත් ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා නිසා සමහරලාට ජනාධිපතිතුමාව සඳහන් කරන්න නැතුව ඇති. නමුත් අග්‍රාමාත්‍යතුමා මේ කිසිම ආරක්ෂක අංශයකට සම්බන්ධ වෙලා දැනට නැති නිසා එතුමාව දැනුවත් කරලත් නැහැ. ඒකත් විශාල පාඩුවක්. මේකේ පැහැදිලිවම කියනවා ආරක්ෂක අමාත්‍යාංශ විසින් පොලිස්පතිතුමා වෙත යොමු කර තිබෙන කියලා තමයි. ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් එවපු ලියවිල්ලත් හා සම්බන්ධ කරලා තමයි මේක කියන්නේ. මේකේ කියලා තියෙනවා ජාතික දෞනික ජමාන් නායක මොහොමඩ් සාරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා තිබෙන වාර්තාව කියලා තමයි කියන්නේ. මේකේ තියෙන තව වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව දැඩි අවධානයට යොමු කර ඔබ කොට්ටාසය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන් තානවල ආරක්ෂාව පිළිබඳව ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස. දැන් මේ ලියවිල්ලෙන් 11 වෙනිදා දන්වන්නේ අපේ ආරක්ෂක ප්‍රධානීන්ට ඒ අපේ ආරක්ෂාව සපයන්නට. එතකොට අපේ කවුරුවක් කාගේවත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ තවම. එතකොට ඒ අයට කියලා තියෙන්නේ ඒකයි. නමුත් මේක නෙවෙයි වැදගත් කම. මේකේ මූලිකම වැඩ පිළිවෙල තියෙන්නේ මේ පිළිබඳව මොකක්ද රටේ ආරක්ෂාව පිළිබඳව ගත්තා වූ ක්‍රියාමාර්ග වල තමයි ප්‍රශ්න තිබෙන්නේ. දැන් අපේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇති වුණ කැළඹිල්ලට පස්සේ අපි දෙසැම්බර් 20 වෙනිදා අපේ රජය බිහි කරාට පස්සේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙනවා. රැස් වුණාට අපේ අග්‍රාමාත්‍යතුමාට කැඳවීමක් කළා නැහැ. රටේ අග්‍රාමාත්‍යතුමා හැමදාම ජනාධිපති ක්‍රමය ආරම්භ වූ දින සිට හැම ජනාධිපතිවරයෙක්ගේම යටතේ රටේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලයේ වාඩි වුණා. 1978 සිට මේ දක්වා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. ඔක්තෝබර් මාසේ 26 පස්සෙත් අර බොරුවට හරි ආපු අගමැති වාඩි වුණා. එතකොට දෙසැම්බර් 20 ඉඳලා තමයි මේ තත්ත්වය ඇති වුණේ. එතකොට අග්‍රාමාත්‍යතුමාට කිසිම අවබෝධයක් නැහැ ආරක්ෂක මණ්ඩලයේ මොකද සිදුවෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට කැඳවීමකුත් නැහැ. එතකොට මේකෙන් සිදු වුණ අපදාව තමයි දැන් මේ සිද්ධිය වෙනකොට ජනාධිපතිතුමා විදේශ සංචාරයේ. එතකොට ජනාධිපතිතුමා තමයි ආරක්ෂක ඇමති, පොලිසිය භාර ඇමති. නමුත් අමාත්‍යවරයා නැති වෙලාවට වැඩ බැලීම සඳහා ආරක්ෂක ඇමතිවරයෙකුත් නැහැ ලංකාවේ, පොලිසිය භාර ඇමතිවරයෙකුත් නැහැ. ඒ දෙකටම අවශ්‍ය දේශපාලන නායකත්වයක් කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ සිද්ධිය උණ හැටිය සිද්ධිය උනාට පස්සේ තමයි අග්‍රාමාත්‍යතුමා දන්නේ මෙවැනි චක්‍රලේඛනයක් හෝ ගිහිල්ලා තියෙනවායි කියලා. ඔහුට දැනුවත් තිබුණේ නැහැ. මම දැනගෙන හිටියෙත් නැහැ. මතන ඉන්න බොහෝ ඇමතිවරු දැනගෙන හිටියෙත් නැහැ. මේ සිද්ධිය උණ හැටිය අග්‍රාමාත්‍යතුමා ආරක්ෂක කවුන්සිලයේ කැඳෙව්වා. නමුත් අපේ රටේ ආරක්ෂක කවුන්සිලයේ ආවේ නැහැ අග්‍රාමාත්‍යතුමා කැඳෙව්වට. අල්ලිගහ මන්දිරයට. ඒ නිසා මේ සිද්ධිය වුණාම අගමැතිතුමා ගියා ආරක්ෂක අමාත්‍යාංශය. ගිහිල්ලා කිව්වා මම මෙතන ඇවිල්ලා ආරක්ෂක මණ්ඩලය රැස්වීම කරන්නම් කියලා. ඒ තරම් නිහතමානීව ඔහු ගියා. මොකද මේකේ තියෙන බැරහැරුම්කම එතකොට එතන ගිහිල්ලත් එතුමට විනාඩි 20ක් ඒගොල්ලන්ට එහෙම කතා කරලා මං හිතන්නේ තීන්දුව ගන්න විනාඩි 20ක් එතුමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ රුවන් විජේවර්ධන මහත්තයාගේ කාමරේ වාඩි වෙලා ඉන්නේ. මේ අපේ රටේ අග්‍රාමාත්‍යතුමාට. එතුමා ඒකත් ඉවසගෙන විනාඩි 20 ඉඳලා ආරක්ෂක මණ්ඩලයේ මුල් අසනේ දරලා ආරක්ෂක මණ්ඩලයට අවශ්‍ය දෙන්නා. අපේ රටේ අග්‍රාමාත්‍යවරයා කියන්නේ 1988 ඉඳලා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකෙක් වශයෙන් හිටපු පුද්ගලෙ. හැමදාම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු තිබෙන කාලේ එතුමා ආරක්ෂක මණ්ඩලයට සහභාගී. මේ තරම් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම වලට සහභාගී වෙලා ආරක්ෂක කටයුතු පිළිබඳ අත්දැකීමක් තිබෙන කිසිම දේශපාලඥයෙක් අද මේ ලංකාවේ නැහැ. ඒ කැඳෙව්වා ඉතරේ අග්‍රාමාත්‍යතුමා ආරක්ෂක මණ්ඩලය ඒගොල්ලෝ එන්න අකමැති වුණා. රටේ අග්‍රාමාත්‍යවරයා කැඳෙව්වහම ආරක්ෂක මණ්ඩලයක් එන්නේ නැති එකම රට මං හිතන්නේ මේ රට. මේ තියෙන දුප්පහී දේශපාලන නිසා. මේ වැනි ඛේදවාචකයක් සිදු වෙලා ජනාධිපතිතුමා අද දිවයිනට පැමිණිලා එතුමා අද උදේ 9ට කැඳෙව්වා
ජනාධිපතිතුමත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් දෙන්නාම කැඳවල අද සාකච්ඡා පවත්වලා තිබෙනවා. පොලිස්පතිවරයා වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පැහැදිලිවම පොලිස්පතිවරයා මේ වෙනකොට හරිනම් ඉල්ලාස් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි අද කැබිනට් මණ්ඩලයේ තීන්දු කරේ අපි ඉල්ලා හිටින්න ඕනේ ජනාධිපතිතුමාට. මොකද ජනාධිපතිතුමා තමයි මේ විෂය භාර අමාත්‍යවරයා, පොලිසිය පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා. වහාම මේ පොලිස්පතිවරයා වෙනුවට අලුත් නව පොලිස්පතිවරයෙක් පත් කරන්නේ.